ආයුබෝවන් අද දිනේදී අපි යාල් ටීවී වෙතින් ඔබට ගෙනෙන්නේ කොහොම සුවිශේෂී තත්ත්වයක් ඇතිවන ස්වභාවයක් ඔබගේ කේන්දරයේ හෝ නැත්නම් ඔබගේ ලග්නයට ඒ තමයි 2022 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා 14:49ට මකරේට ශනි එනවා අන්න ඒකත් එක්ක ඔබට බොහොම සුවිශේෂී ඵලයන් කිහිපයක්ම ඇති කරනවා ඉතින් ඒ ගැන කතා බහ කරන්නටයි අද දිනේ අපි මේ තෝරා ගත්තේ. ඉතින් ඔබට තියෙනවා විවිධාකාරයෙන් නැකත් සකසා ගන්න, භාව කේන්දර හදා ගන්න, මැණික් වර්ග, මැණික් හසන්න බණ අධිකාරී සහතිකෙත් එක්ක ලබා ගන්න, ඒත් එක්කම විදේශගත වෙලා ඉන්න අයගේ කේන්දර බලා ගන්න, ඒවා හදා ගන්න. ඔබට විවිධ අවශ්‍යතායන් තියෙනවා. කේවල් කඩන්නේ බිඳින්නේ නැතුව අස්විද්‍යා කටයුතු කරගන්න. ඉතින් මේ සියල්ලම ඔබට ගෙදරින්දම කර කියා ගන්නට දැන් පහසුකම් තියෙනවා. තිරේ දිස්සන අංකයට ඔබට කුමක්ද අවශ්‍ය කියන කාරණේ WhatsApp කිරීම පමණයි කරන්නට තියෙන කේන්දර පරීක්ෂා කරගන්නා කටයුතුත් ඒ ආකාරයට WhatsApp මගින්ම කරගන්නට හැකියාව දැන් තියෙනවා. ඉතින් තත්කාලය සලකා බලද්දී 14:49ට පෙන්වන්නේ ලග්නයේ උච්චික ත්‍රිංශාංශකයේ කන්‍යා නවාංශ සිංහ ද්වාදශාංශක මකර ආදී විදියට හෝරාව දෙර්ඝාණය සප්තාංශක කියන කරුණු කාරණා මේ පලාපල විග්‍රහයට අපි අතුලත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ශනිගේ දශා අතුරු දශා විදසා ගෙවන කට්ටියට මේකේ තියෙන බලපෑම ඉතාම ඉහළයි. ඉතින් එහෙම නොවන කට්ටියට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණේ මේ දශා භුක්තියත් එක්ක ඔබ විශේෂයෙන් තේරුම්ගෙන මේ පලාපල විග්‍රහය අහන්නට අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්කම මේ තත්කාලයේ සලකා බලද්දී ගුරු බුත සිකුරු කියන ග්‍රහයන් ස්වශේෂ්ඨ බලයෙන් තමයි සිටින්නේ. කුච ග්‍රහය මූල ත්‍රිකෝණ බලයෙන් සිටිනවා. ඉතින් මේ තත්ත්වයන් ඉතාමත්ම ඉහළ යහපත් ඵල ලබා දෙන බොහොම වාසනාවන්ත ස්වභාවයන් ඇති කරන ස්වභාවයේ ඵල ඔබට ළඟා කරන ග්‍රහ බලපෑමක් විදිහට අපිට තත්කාලයේත් හඳුනා ගන්නට පුළුවන්. ශනි කුම්භේ මූල ත්‍රිකෝණ බලයෙන් වක්‍රව දිනට නැකතේ තුන්වන පාදයේ තමයි සිටින්නේ. ඉතින් අධිපති ග්‍රහයක් කුච විදිහට පෙන්වන කරන උප අධිපති ග්‍රහයක් බුද්ධ විදිහට පෙන්වන කරනවා. ශනිගේ අවස්ථාව මේදී බැලුවොත් එහෙනම් මෙන්න මේ ගමන කියන අවස්ථාවේ තමයි සිටින්නේ. ඉතින් මේ ආකාරයට ඉදදී මේ ග්‍රහයාගේ තියෙන ස්වභාවය මේ අලුතෙන් ග්‍රහයා පත්වන තැනත් එක්ක පත්වන ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ආකාරය ගැන දැන් අපි පොඩි විග්‍රහයක් කරමු. 2022 ජූලි මාසේ 12 වෙනිදා 14:49ට ශනි මකරේ ස්වශේෂ්ඨගත වීමක් කොන්න ඇති වෙනවා. ඉතින් මේ තවදුරටත් බලද්දි මේ වක්‍රයි දෙනට කියන නැකතේ දෙවන පාදයේ තමයි සිටින්නේ. ඉතින් ඉන්න අවස්ථාව සබා අවස්ථාව කියන අවස්ථාවේ තමයි සිටින්නේ. මෙහිදී අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ කුජ ග්‍රහය, උප අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ බුද්ධ ග්‍රහය. ඉතින් මේ පිළිබඳව විග්‍රහ කරලා බලනකොට මේ ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා ඔස්සේ මේ ග්‍රහයාගේ ස්වභාවයේ වෙනස් වීම විශේෂයෙන්ම ඒ පුද්ගලයාට බද්ධව තමයි පවතින. මොකද පුද්ගල කේන්දරයේ කියන දේ තුල බැලුවල පස්සේ මේ ශනිගේ පිහිටීමේ ස්වභාවය, ඒත් එක්කම ශනි ඉන්න නැකතේ ස්වභාවය, ශනි අධිපති උපාධිපති වෙන ස්වභාවය, ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුළ ශනි ඉන්න අවස්ථාව, මේ ආදී විදිහට ඒත් එක්කම ශනි භාවගත වීමේ වෙනසක් තියෙනවා නම් ඒ තත්ත්වයන්, ඒත් එක්කම ශනිගේ උපග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා ගුලික සහ මාන්දි විදිහට, මේ ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන්. ඉතින් මේ සියලු දේ පිරිවරාගෙන තමයි මේ ශනිගේ ක්‍රියාකාරීත්වයේ පවතිනත් එක්කම සමහර කෙනෙක්ට ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්, සමහර කෙනෙක් ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් ඉවර වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තීරණය වෙන්නට බලපානවා විශේෂයෙන්ම ඔබගේ පුද්ගලික කේන්දරය, එහෙම නැත්නම් පුද්ගල කේන්දරය, ඔබ උපන් ස්ථානය අනුව, ඔබ උපන් වේලාව අනුව, ඔබ උපන් දිනය අනුව මේ කරුණු කාරණා ගොනුගෙනවා. ඉතින් ඒ ගොනු වෙන කරුණු කාරණා ඔබ තේරුම් ගන්නට නම් අනිවාර්යයෙන්ම ඔබගේ ජන්ම පත්‍රය අනුව මේ කරුණු කාරණා තේරුම් ගන්නට වෙනවා. ඉතින් ඒක එහිදී ඔබට මේ උපන් දිනය, උපන් තැන, උපන් වේලාව කියන කරුණු කාරණා ඔබට පුළුවන් තීරයේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබටම අනන්‍ය වෙන, ඔබටම ගැළපෙන පලාපල විස්තරය
කොයි ආකාරයෙන් විහිදෙනවාද කොයි ආකාරයෙන් බලපානවාද කියන කරුණු කාරණාව දැන කියාගෙන ඒ අනුව ඔබට කළ යුතු දේවල් පිළිබඳව තීරණයක් ගන්නට. ඉතින් අපි දැන් බලමු ඔබට අනුව කොහොමද මේ ඔබගේ ලග්නයට මේ බලපෑම පවතින්නේ කියන කාරණාව. 2022 වර්ෂයේ ජූලි මාසයේ 12 වෙනිදා 14:49ට ශනි මකරයට යාම තුලා ලග්න හිමියන්ගේ ධනයට කොහොමද බලපාන්නේ? වියදම් පාර්ශවයේ ඉහළගියද ඊට සමානව නව ආදායම් ඔබ විසින් නිර්මාණය කරගන්නා වූ ස්වභාවයක් ඔන්න දක්වන්නට තියෙනවා. ඉතින් ඒ නිසා ආර්ථිකමය පැත්තෙන් ඔබ ඒ ආදායම් උපයා ගන්නා නිසා ගැටලුවක් දක්වන්නේ නැහැ. නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් ඡය අත්කරන තත්ත්වයක පවතින හැනම් ඔබ කල් දදා හිටපු ව්‍යාපාරය දැන්වත් පටන් ගන්න ඔන්න හොඳ කාලයක්. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. ऑनलाइन एम निर्माणशीली व्यापार से रखिया जीवित आलोकमत्न काल विधेयट की अट पुड़वा ओब सिधुकर्ण वूर्ति कैपकिरी हनुनासी ओबवे अगेम प्रशंसावट लकर्ण कालिया ओबव अगेन प्रशंसावट लकन बहुम शुभदायी कालिया गृह जीवित गण बलवत्ते हेम मानसिक वशे විදාවන් පීඩාවන් නැතිවෙන නමුත් ඒ සියල්ල ජය ගන්නට පුළුවන් ආදරය කරුණාවක් ඔබගේ පෞල තුලින් පෞල් ජීවිතය තුලින් හිමිවන බලයක් තමයි ඔන්න පවතින. එහෙනම් ඒ සියල්ල මැඩපවත්තාගෙන ඔබට ශක්තිමත් නැගී සිටුනට ඒ බලය හිමි වෙනවා. සමූහ වශයෙන් විනෝද වීම අවස්ථාවන් ඔබ හිමි කර ගන්නා වූ තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට සතුටු වෙන්නට තියෙන අවස්ථාවන් ඔබ ලබා ගන්නවා. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. උසස් අධ්‍යාපන කටයුතු සඳහා වැඩි පිරිවැයක් ඇති කරන කාලයක් විදිහටයි දක්වන්නට තියෙන්නේ. අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද හිමි කාලයක් විදිහටත් දක්වන්නට පුළුවන්. දැන් අපි අවධානය විවාහ අපේක්ෂිත තුලා ලග්න හිමියන් ගැන. විවාහ කල්යම් වළක්වා ගන්නට අවශ්‍ය ප්‍රතිකර්ම කේන්දර අනුව ඉටු කළ ගත යුතු කාලයකයි ඔබ සිටින්නේ. විවාහ අපේක්ෂිත සහකරුවන් සහකාරියන් ලැබීම නම් කල්යන තත්වයක් පෙන්වන කාලයක් තියෙන නිසා සුදුසු ප්‍රතිකර්ම ඔබගේ ජන්ම පත්‍ර අනුව අනුගමනය කරමින් කටයුතු කරන්න. ශනි මකරයට පැමිණීමත් එක්ක ඔබට ඇතිවන බලපෑම දැන කියා ගන්නට පුළුවන් ඔබගේ උපන් තොරතුරු ටික උපන් දිනය උපන් වේලාව උපන් ස්ථානය කියන කරුණු කාරණා තිරේ දිස්සන අංකයට WhatsApp කරලා ඒත් එක්කම ඔබට අවශ්‍යතාවයේ තියෙන නැකත් අවශ්‍යතාවයන් निवास परीक्षा करगन दीन आवश्यकता निवास खड़ा बिंदी नेहमद वास्तु निवेदि करगन आवश्यकता निवास सलसुमेदगा दीन आवश्यकता वो बट ये सीएलम वास्तु विद्यात्मक वपसरी वस्ते करण कारण दनकिया गुड़वा गेदर मेहे मेहे अविदीन केंद्र बलागा कोहेवते गेदर उपातरुटेल इधे आकार अंके व्याोम ඔබගේ ජීවිතය ඉතාම සාර්ථක වෙන තැනට ගොනු කරගන්න පුළුවන් බොහොම ශක්තිමත් වෙන ඔබගේ ආර්ථික ශක්තිය රැකියා ජීවිතයේ සියලු දේම ශක්තිමත් වෙන කාලයක් උදා වන්නට ප්‍රාර්ථනා කරමින් අපි අද දිනේ වැඩසටහනින් ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්.